Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa E Bhagavato Arahato Gautama Namo Apage Sastru Samma Sambudra Janan Vahansete Apage Namaskare Viva Namo Buddhaya Pinna Swami Nahansa Namo Buddhaya Shraddhavant Pinnatni Amata Varge Sambuddha Desana Tamai Api Medinavala Katakarani Sonduru Niwan Maga Arya Ashtanga Margaya Anga Attakati සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ක් ඇති මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය ගැන විශේෂයෙන් හෙලිපෙහෙලි කරවන සතර සතිපට්ඨානය ගැන බොහෝ සෙයින් ධර්ම කතා බහ කප නිරත වුණා. ඉතින් පින ස්වාමීන් වහන්සේ මේ අමත වර්ගයේ අමෘත වර්ගයේ අමෘතය ගැන වදාළ දේශනා ඇතුළත් කොටසේ මුලින්ම අපි පසුගිය සතියේ අමත සූත්‍රය සාකච්ඡා කළා. පින ස්වාමීන් වහන්සේ එතකොට බුදුරජාන් වහන්සේගෙන් අපට ලැබුණු අවවාදය අමෘතය නසා ගන්න වනස ගන්න එපා කියන එකයි. ඉන් අනතුරු අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේදී වදාළ සමුදය සූත්‍රය. එතකොට සමුදය කියන වචනයත් එක්ක අපිට මතක් වෙන මේ හට ගැනීම කියන අර්ථයයි. එතකොට එහෙනම් අපිට මේ යමක හට ගැනීම ගැන වදාළ දෙයක්. එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ සමුදය සූත්‍රයෙන් මේ අපට ලැබෙන පණිවිඩය කුමක හට ගැනීමක් ගැනද මේ කියවෙන්නේ? අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. ඉතාම වටිනා දේශනාවක් සතර සතිපට්ඨානයේදී අපට නිරන්තරයෙන්ම මුණගැහෙනවා. අපට අපි මීට කලින් විභංග සූත්‍රයේදී අපට මුණගැහුණා සතිපට්ඨාන භාවනා. ඒ වගේ මහා සතිපට්ඨාන සූත්‍රයේදීත් අපට නිරන්තරයෙන්ම මුණගැහෙනවා සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ වගේම සමුදේ ධම්මානුපස්සීව වේදනාසු විහෙරති. සමුදේ ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. ධම්මේසු විහෙරති ආදී වශයෙන් මේ කයේ හට ගැනීම දකිමින් වාසය කිරීම. ඒ වගේම වේදනාවන්හි හට ගැනීම දකිමින් වාසය කිරීම. ඒ වගේම සිතෙහි හට ගැනීම දකිමින් වාසය කිරීම. ධර්මයන්හි හට ගැනීම දකිමින් වාසය කිරීම. ඉතින් මේ හට ගැනීම ශ්‍රාවකයා දකිමින් වාසය කරන්නේ කොහොමද කියලා සතිපට්ඨාන සූත්‍රයේ විස්තරයක් අපට මහා සතිපට්ඨාන සූත්‍රයේදී දකින්න නැහැ. එහෙමයි. ඒ වගේම විභංග සූත්‍රයේදීත් ඒ ගැන බුදුරජාන් වහන්සේ එතනදී දේශනා කරලා තිබුණේ නැහැ. අපිට මේ සතිපට්ඨාන සංයුක්තියේ පුරාමත් අපට මේ දකින්න ලැබෙන එකම සූත්‍ර දේශනාව තමයි අපිට මුණගැහෙන මේ සමුදේ සූත්‍රය. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ බුද්ධ දේශනා පුරාවට මා හිතන්නේ අපට මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ ඒ වගේම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනාවන්ගේ සමුදේ විතරක් නෙමෙයි ඒ වගේම යමක හට ගැනීමක් තියෙනවා නම් නැතිවීම ඕ නැතිවීමක් තියෙනවා යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ අස්සජි මහරහතන් වහන්සේ මේ උපතිස්ස මේ පරිබ්‍රාජකයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපතිස්ස පරිබ්‍රාජකයාව ඉදදි දේශනා කරපු ගාථාව මායි සිහිපත් කළේ යම් ආන්ට ලැබුණු සාරිපුත්තන් වහන්සේ සෝතාපන්න ඵලය ලැබපු උතුම් සම්බුදු වදන් සෝමනන් සිහිපත් කළේ.
එහෙම යම් ධර්මයක හට ගැනීමක් තියෙනවා නම් ඒක නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ හට ගැනීම ගැන සතිපට්ඨානේ කියන්නේ දේශනා කරන්න චතුන්නම් භික්කවේ සතිපට්ඨානානං සමුදයං චත්තගමංච දේසිස්සාමි. මේ සතර සතිපට්ඨානයන්ගේ කියන්නේ කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානේ සමුදයත් අත්ංගමයට, ඒ කියන්නේ නැති වේ යාමත් අස්තේට යෑමත් මම ඔබට දේශනා කරන්නෙමි. එහෙමයි සන්න. තං සුනාත ඒ මැනවින් අසන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සමුද දේශමේදී මේ ඉතාම සුවිශේෂෝ ධර්ම කාරණාව අප හැම දෙනාටම බොහෝසෙයින් ඇත්තටම වැදගත් වෙන මේ ධර්ම කරුණු මේ උතුම් දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ සුවිශේෂී උතුම් සමුද දේශනාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. කෝච භික්කවේ කායස්ස සමුදය. මහණනි, කයෙහි සමුදේ කුමක්ද? ආහාර සමුදයා කායස්ස සමුදය. ආහාර සමුදයෙන් තමයි, ආහාර හේතු කොටගෙන තමයි මේ කය හටගන්නේ. ආහාර නිරෝධා කායස්ස අත්ථගමු. එහෙමයි. ආහාර නිරෝධයෙන් කය නිරුද්ධ වී යනවා, අස්තංගමයට පත් වෙනවා, කියලා නැති වී යනවා. මෙන්න මෙයයි මේ කයේ සමුදේ වය හැටියට බුදුරජාණන් වහන්සේ කයේ සමුදයත් ඒ වගේම අස්තගමයත් අස්තේට යෑම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ආහාර හැටියට පින්වත් ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ ආහාර හතරක් දේශනා කරනවානේ. මේ ආහාරවල ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ බුතානං වා ඨිතිය හටගත්තු සත්වයන්ගේ ප්‍රයත්න පිරසත් සම්භවේසීනං වා අනුග්‍රහයි. එහෙමයි. මේ සම්භවේ වෙන සත්වයන්ට අනුග්‍රහ පිණසත් හටගන්න ඉන්න සත්වයන්ට අනුග්‍රහ පිණසත් මේ ආහාරවල ක්‍රියාකාරීත්වය බලපාන ආහාර වර්ග හතරක්. එහෙමයි. පළවෙනි එක තමයි කබලින්කාර ආහාරය. මේ ඕලාරික සුකුම සියුම් ගොරෝසු මේ අපි ආහාරයට ගන්න කඩලා විකලා ගන්න මේ ගොරෝසු සියුම් කබලින්කාර ආහාරය. ප්‍රධාන වශයෙන් මේ කය අපේ පවතින මේ ආහාරේ හට ගන්න මේ ආහාරේ හේතු වෙනවා. එහෙමයි. දෙවෙනි ආහාරේ මේ පස් ආහාරය. ස්පර්ශ ආහාරය. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ, මනසේ ස්පර්ශේ කියනව මේ ස්පර්ශේ මේ හටගත්තු සත්වයන්ගේ ප්‍රයත්න පිණසත් හටගන්නා වූ සත්වයන්ට අනුග්‍රහ පිණසත් සම්භවේසීනං වූ අනුග්‍රහය. සම්භවේ වෙන සත්වයන්ට අනුග්‍රහ පිණසත් පවතිනා වූ ආහාරය. එහෙමයි සන්නස්. ඊළඟට මනෝ සංචේතන තතිය. මනෝ සංචේතන ආහාරයේ තුන්වෙනි ආහාරය. ඊළඟට විඥානං චතුත්තං. විඥානේ මේ හය ආකාර විඥානයත් මේ ආහාරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සසර පෝෂණය කරන. ඉතින් මෙතනදී මේ ආහාර වශයෙන් මේ හතරාකාර ආහාරයන්ම මේ කය සමුදේ වෙන්න කර වෙනවා, උපකාර වෙනවා. ඒතර කයනුපසන භාවනාවේදී සමුදේ ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති කියන එකේදී ඉතර කියන ඒ භාවනා කරන කෙනාට තේරෙන්නට ඕන මේ ආහාර වලින් මේ හටගන්නේ කියන එක නේද? එහෙමයි. ඒක දකිමින් තමයි ශ්‍රාවකයා එතනදී වාසය කළ යුත්තේ. සතිපට්ඨාන භාවනා වඩන කෙනා ඒක තේරුම් ගන්නවා මේ. එහෙමයි. ආහාර වලින් මේ හටගන්නේ කියන. ආහාර නැතිවීමෙන් ඕ ආහාර නිරෝධා කායස්ස අත්ථගම. ආහාර නිරුද්ධ වීමෙන් වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලානේ. ඊපස්සේ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ සමුදේ හට ගැනීමත් නැතිවී යාමත් දකිමින් වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එසේ අනිත්‍ය දකිමින් වාසය කිරීම ඉතාම මේ ශ්‍රේෂ්ඨ දෙයක්. එසේ මොහොතක් අනිත්‍ය දැකීම පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉතා මහත්ඵලයි, මහානිසංසයි කියලා නේ පින්වත් ස්වාමීන් වහන්සේ. මහා දන් දෙනවාට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවාට වඩා මේ මලක සෝදෙබින කාලයක් මේ සිත පතුරවනට වඩා ඊළඟට සිවදිගින් වඩින මහා සංඝරත්නයට කුටියක් ආවාසයක් කරවලා පූජා කරනවටත් වඩා මේ සියලුකාරය මේ පින්කම් වලට වඩා මහත්ඵලයි, මහානිසංසයි කියන මේ අසුරුසනක් ගහන මොහොතක් මේ විදිහට මේ කයෙහි
අනිත්‍ය ස්වභාවය දකිමින් කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් මේ සමුදේ වය දකිමින්. එතකොට හිතට යන්නේ මම කියලා මගේ කියලා මගේ ආත්මය වශයෙන් ගන්න නිත්‍ය දෙයක් නැහැ කියන හැඟීම හිතට එනවා. අනිත්‍ය සංඥාව මේ විදිහට ප්‍රගුණ කරන කෙනා තුළ වැඩෙන්නේ මේ දුක්ඛ සංඥා අනිත්‍යේ දුක්ඛ සංඥාව. යමක් අනිත්‍ය නම් එයා තේරුම් ගන්නවා ඒ දේ දුකයි. ඒ කියන්නේ ඒ දේ මේ දුකක් කියලා. දැන් ඒක යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා වටහා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? දැන් එතනදී එන අදහස කියවෙනවා අන්තිමට. කයක් තියෙනවා අතිකායෝතිව 50 සතිපච්චපට්ඨිතා හෝති. දැන් ඒ කය ඒ තියෙන කය මේ අනිත්‍ය අනිත්‍ය දුක් අනාත්ම කය. එතකොට ඒක අවබෝධ ඥානය දියුණු වෙන්න උපකාර වෙනවා. යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තා. එහෙමයි. ඊට පස්සේ යා අනිසිතෝච විහෙරති. ඒක අන්න බලන්න. එතකොට මගේ කියලා මගේ ආත්මය කියලා ඒක අල්ලගන්න නැතුව අනිශ්‍රිතව වාසය කරනවා. මොකද මේ ඇත්ත ස්වභාවය යථා භූතය දකින්න එතකොට තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා. දියුණු වෙද්දී අතහැර ගන්න එක උපකාරයක් වෙනවා. මේ සංයෝජන ලිහිල් වෙනවා එතකොට ස්වාමීන් වහන්සේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කයෙහි සමුදය අස්තංගමී දේශනා කරනවා. ආහාර සමුදය කායස්ස සමුදය ආහාර නිරෝධා කායස්ස අත්ථගමෝ කියලා. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ වේදනාවන්හි සමුදේ අස්තංගමේ. පස්ස සමුදය වේදනානං සමුදය. පස්ස නිරෝධා වේදනානං අත්ථංගම. ස්පර්ශේ සමුදේ ස්පර්ශේ හට ගැනීමෙන් වේදනාවන් හට ගන්නවා කියලා. එතකොට වේදනාවන් ප්‍රධාන කොටම තියෙනවා සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා. මේ ත්‍රිවිධාකාර වේදනාවන්ම හටගන්නේ ස්පර්ශය නිසා. ඇස ඔස්සේ ගත්තාම ඇසේ ස්පර්ශය. කියන්නේ ඇස තුල කරුණ තුනක් එක්කව වීම තමයි ස්පර්ශය කියලා අපි මේ දැනගන්න ඕනේ නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීම. කියනවා ඇසේ ස්පර්ශය නිසා ඇස මුල් කරගෙන සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව හට ගන්නවා. ඒ විදිහටම කන, නාසය, දිව, කය, මනස ඔස්සේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සැප සහගත ස්පර්ශයකදී සැප වේදනාව හට ගන්නවා. අද ලැබපු අරමුණට අනුව ස්පර්ශයට එන් හට ගන්න වේදනාව වෙනස් වෙලා යන්නේ. ස්පර්ශයේ වෙනස් වීමෙන් හට ගන්න වේදනාව ස්පර්ශයේ ස්වභාවය අනුව මේ වෙනස් වෙන එක හරියට අර මේ දී කැලි දෙකක් අතුල්ලද්දී උණුසුම මේ දී කැලි දෙක අතුල්ලද්දී උණුසුම හට ගන්නවා. දී කැලි දෙක ඈත් කරද්දී උණුසුම නැති වෙලා යනවා. අන්න ඒ වගේ කියලා බුදුරජාන් වහන්සේ මේ අසුතවන්ත සූත්‍ර මට මතක හැටියට ද්විතීයි අසුතවන්ත සූත්‍රයේදී මේ ස්පර්ශයේ මේ යම් කියන්නේ සැප විඳීමකට හේතු වෙන ස්පර්ශය මුල් කරගෙන සැප වේදනාවක් හට ගන්නවා. දුක් විඳීමකට හේතු වෙන ස්පර්ශය මුල් කරගෙන දුක් විඳීමක් හට ගන්නවා. අදුක්කම සුඛ විඳීමකට හේතු වෙන ස්පර්ශය මුල් කරගෙන අදුක්කම සුඛ විඳීමක් හට ගන්නවා. අර හරියට අර ලී කැලි දෙකක් එකතු කරලා එකතු කළාම පස්සේ මේ උණුසුමක් ගින්දරක් හට ගන්නවා වගේ ඒ ලී කැලි අයින් කළාට පස්සේ සඳහා ඒ උණුසුම හේතු ප්‍රත්‍ය නැතිවීම. ඉතින් මේ විදිහට වේදනානුපස්සනාව ඒ කියන්නේ වේදනාවන්හි සමුදය ස්පර්ශ සමුදයෙන් හටගන්නවා. ස්පර්ශය නැතිවීමේ ඒ වේදනාව සැප වේදනාවත් නිරුද්ධ වී යනවා. දුක් වේදනාවත් නිරුද්ධ වී යනවා. සැප දුක් රහිත වේදනාවත් නිරුද්ධ වී යනවා. මේක බුදුරජාන් වහන්සේ මෙහි අනිත්‍ය භාවය අවබෝධ කරගන්නට ඕනේ ශ්‍රාවකය හරියට මෙහි නිස්සාර භව මෙහි තියෙන තුච්ඡ භාවය මෙහි තියෙන මේ අස්ථීර භාවය හරියට අර දිය බබලක් වගේ කියලානේ පින්න ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ නේ. වේදනා උපමා කළේ වැස්ස වේලාවක දේහි හටගන්න දිය බුබලක් නැවත වෙහි බින්දු වැටෙද්දී ඒක පවතින්නේ නැහැ. සැනකින් බිඳිලා යනවායි. නැවත හටගන්න දිය බුබල නැවත වෙහි බින්දුවක් වැටෙද්දී බිඳිලා යනවා. මේ වගේ මේ අපි තුල හටගන්න සැප වේදනාව මේ තවත් ඇති වෙන වේදනාවක් ඉදිරියේ නැති වෙලා විස්පර්ශයේ වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. දුක් වේදනාවක් හටගන්නකොට සැප වේදනාව නැහැ. ඊට පස්සේ සැප දුක් රහිත වේදනාව හටගද්දි හටගත් දුක් වේදනාව නැහැ. ඉතින් මේ විදිහට ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා. පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධා වේදනා
අත්ංගම වේදනාව නිරුද්ධ වී යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ සමුදය අත්ංගමේ දේශනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි අර කලින් දවසේ කතා කළා මේ වේදනාව හටගද්දිම අඳුන ගන්නවා දැන ගන්නවා කියලා. සම්පජානයටද නේද? එහෙම වේදනාව පවතිද්දි දැන ගන්නවා කියලා. වේදනාව අභාවයට යද්දි දැන ගන්නවා කියලා. එතකොට ඒක සම්පජානය නුවණ වශයෙන් බුදුරජාණන් වහන්සේ සතෝ කියන සූත්‍ර දේශනාවකදී අපි පසුගිය වැඩසටහන් දවසේ කතා කළා. එතකොට දැන් මේ සමුදේ සූත්‍රයේදීත් එන අපිට හොඳට තේරෙනවා මේ හොඳ දැඩි අවධානයෙන් ඉද්දී ස්පර්ශය හටගද්දිම තේක එයා ඒ වේදනානුපස්සනාවෙන් යුතු කෙනා හොඳ අවධානයෙන් අඳුනනවා මේ ඉන්නේ සැප වේදනාව නම් ඒ සැප වේදනාව වශයෙන් තේරුම් ගන්නවා. එතකොට ඒ සැප වේදනාව පවතින තාක්කුත් දන්නා අනිත්‍ය වූ සැප වේදනාවක් මේ පවතින්නේ කියලා. ඒක අස්තංගමිට ගියාමත් ඒකට මේ වේදනාවත් එක්ක එකතු නොවී ඉන්න උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ විදිහට දැන් වේදනාවට අහුවෙන්නේ නැතුව වේදනාව ගැන අවධානයෙන් හිටියොත් ඒකට ඇලෙනීමක් ගැටීමක් ඇති නොකරගන්න උපකාර වෙනවා මේ සමුදේවය ගැන අවධානයෙන් සිටීම. එහෙම. එතකොට ඒක තමයි ඉතින් දුක ක්ෂය කරනවා කියන්නේ ඒතර ස්වාමීන් වහන්සේ. එහෙම. සම්මා දුක්ඛේ ගාමිනියා කියලා මේ භාගතුනාසේ වදාළේ මේ සතිපට්ඨානේ නේද? බුදුරජාණන් වහන්සේ ධම්මපදී ගාථාවකදී දේශනා කරන යතෝ යතෝ සම්ම සති කන්දානං උදයබ්බයං. එහෙමයි. ලබති පීති පාමුජ්ජං අමතන්තං විජානතං කියලා. එහෙමයි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ විදිහට මේ අනිත්‍ය දකිමින් වාසය කරද්දී යතෝ යතෝ සම්ම සති මේ විදිහට මනාකොට සිහි පිහිටවමින් වාසය කරද්දී ලබති ප්‍රීති පාමුජ්ජං එයා තුළ ප්‍රීතිය ප්‍රමුදිත භාවයක් හටගන්නවා කියනවා. එහෙමයි. මේ මනුස්ස ස්වභාවය නික්මවා යන්නව. හ්ම්. අමතං තං විජානතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි සර්. එතකොට දැන් ඒක එයාගේ ඒක ධර්මයෙන් ලැබෙන ලොකු සතුටක් වඩපත් වෙනවා. එහෙම. දැන් අර ඒ කෙලෙස් වසඟ වෙලා ඒ වේදනාවට යටත් වෙලා එහෙම යන්නේ නැතුව ධර්මයෙන් ලැබෙන ධර්මයේ දැන් තමා තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්නේ නේද සවනස? එතකොට තමයි අය සලකන ජීවිතේ මේ ඕපනයික ධර්මය භාගතුනාසේ වදාලා දේ තමා තුළින් දැකීමක්. එහෙමම ගල්පනවා අන් අයයි සලකන ජීවිතවලත් මේකමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙම. ඒක උපකාර වෙනවා මේ නිවන මඟ දුක ගෙවා ගන්නට. එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට දැන් ඒ තෝරලා දුන්නේ කයේ හට ගැනීම, ඒ වගේම විඳීම් වල හට ගැනීම නැතිවීම. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේකින් තවදුරටත් විමසන්න කැමතියි, දැනගන්න කැමතියි, කතාබස් කරන්න කැමතියි මේ සතර සතිපට්ඨානෙට අදාළ ඊට සිත ගැනත් ධර්මයන් ගැනත් මේ කොහොමද සමුදය වය හට ගැනීම නැතිවීම කොහොමද සිතක හටගන්නේ? ඔව් මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාම රූපස්ස සමුදය චිත්තස්ස සමුදය. නාම රූප හට ගැනීමෙන් සමුදයෙන් සිතේ හට ගැනීම වෙනවා කියලා. නාම රූප Nirodha චිත්තස්ස අත්ථගම. නාම රූප නිරුද්ධ වීමෙන් Nirodhi නැති වී යාමෙන් සිතෙහි නිරුද්ධ වීම වෙනවා. එතකොට නාම රූප කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරගන්න ඕනේ. නාම රූප කියන්නේ නාම රූප කියලා මෙතන දෙකක් තියෙනවා. එහෙමයි සන්නා. බුදුරජාන් වහන්සේ මේ විග්‍රහ කරනවා රූප කියලා කියන්නේ සතර මහා ධාතුත් එයින් හටගත්තු රූපත්. පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ සතර මහා ධාතුත් එයින් හටගත්තු රූපත්. නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා. ඊළඟට පස්ස මානසිකාර කියන මේ නාම ධර්මයන්. එහෙමයි. මෙන්න මේ නාමත් රූපත් කියන දෙකට තමයි නාම රූප කියලා කියන්නේ. මේ නාම රූප ප්‍රත්‍යවීමෙන් තමයි සිත හටගන්නේ. විඥානය කියනා වූ මනස කියනා වූ මේ සිත හටගන්නේ මේ නොඑක ආකාර රාග සහිත සිතද, රාගෙන් තොර සිත, ද්වේෂ සහිත සිත, ද්වේෂයෙන් තොර සිත, මෝහ සහිත සිත, මෝහයෙන් තොර සිත, විසිරිච්ච සිත, විසිරීමෙන් තොර සිත, සමාහිත සිත, අසමාහිත සිත, සෞත්තර සිත, අනුත්තර සිත, ඊට පස්සේ සමාධිමත් තත්වයටපත් වූ, සමාධිමත් නොවූ සිත ආදී වශයෙන් මේ චිත්තානුපස්සනාව ඒ 16 ආකාරයකින් පෙන්වස් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මේ සිත විස්තර කරනවා. සිතෙහි පවතින ස්වභාවය මේ සෑම සිතක්ම පවතින මේ හටගන්නේ නාම රූප ප්‍රත්‍ය. එහෙමයි. නාම රූප Nirodha චිත්තස්ස අත්ථගම. මේ නාම රූප නිරුද්ධ වීම මේ සිත නිරුද්ධ වී යනවා කියන මේ
දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අවබෝධය අර මේ සතිපට්ඨාන භාවනාව වඩන ශ්‍රාවකයා ලබා ගත යුතුයි. මෙහෙමයි සන්නස්. ඉතින් ඒ විදිහට සිතෙහි සමුදේ අස්තංගමයේ ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ සිත මම කියලා ගන්නෙ නැහැ නේද? නෑ. මගේ කියලා ගන්නෙත් නැහැ. එහෙමයි. මගේ ආත්මය වශයෙන් ගන්නෙත් නැහැ. මොකද සිත හටගන්නේ නාම රූපත් එක්ක කියන දකිනවා. එහෙමයි. නාම රූප කියන්නේ වෙනස් වෙන දෙයක්. එහෙමයි. නාම රූප වෙනස් වෙද්දි සිත වෙනස් වෙලා යනවා. එහෙමයි. සිත මගේ කියලා ගත්තනම් ඒක අතහරගන්න සිත ඒ කියන්නේ මේ මුල් කරගෙන පැටලි යන ස්වභාවයේ වලක්ව ගන්න උපකාර වෙනවා මේ ස්වභාවය දැනගැනීම. හොඳමයි සමන්නස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයන්හි සමුදය අස්තංගමයේ දේශනා කරනවා. මානසිකාර සමුදය ධම්මානං සමුදය. මානසිකාර සමුදයෙන් ධර්මී. ධම්මානුපස්සනාවේ ධර්මයන් පංච නීවරණ, පංච උපාදානස්කන්ධය, ඊළඟට ආයතන 6, ඊට පස්සේ බොජ්ජංග ධර්ම හට ගැනීම ශ්‍රාවකයා තුළ ඒ සඳහා හේතු වන ධර්මයන්, ඊපස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන ධර්මයන් කියන මේ ධර්මයන් මානසිකාර සමුදයෙන් හට ගන්නවා. මානසිකාර නිරෝධ ධම්මානං අත්තංගම. මානසිකාර නිරෝධයෙන් මේ ධර්මය අස්තංගමේ නිරුද්ධ වීම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මානසිකාර කියලා කියන්නේ මේ මනසෙහි ක්‍රියාත්මක වෙන ස්වභාවය. නාම රූපවලදීත් ඒ කරුණ අවසානයේට තියෙනවා. ක්‍රියාත්මක වන විඥාණය හට ගන්න පෙරට වෙන මූලික වෙන ස්වභාවය තමයි මේ මානසික ක්‍රියාකාරීත්වය නම් මානසිකාරය. එහෙමයි. මේ මානසිකාර නිසා තමයි එතකොට මේ සබ්බේ ධම්මා මානසිකාර සමුදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහම් කාරණාවක් අපිට බුදු දේශනාවල මුණ ගැහෙනවා පින්නස් ස්වාමී. එහෙමයි. මේ දේශනාව අපි සජ්ජහනා කරලා දේශන. මේ අවස්ථාවේදී වෙනනම් අපි ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ වචන ඒ වදන් ඇසුරෙන් පාලි වචන ඇසුරෙන් මේ ධර්මයේ සජ්ජහනා කරමු. ඒ අර්ථය ගුරුදේවයන් වහන්සේගේ පරිවර්තයෙන් අපි තවදුරටත් අපේ අර්ථය තෝරගන්න උත්සාහ කරමු ස්වාමීන් වහන්සේ. චතුන්නං භික්ඛවේ සතිපට්ඨානං සමුදයංච අත්ථගමංච දේසිස්සාමි තං සුනාථ. මහණෙනි, සතර සතිපට්ඨානෙහි හට ගැනීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි. ඒ අසව්. කෝච භික්ඛවේ කායස්ස සමුදයෝ. මහණෙනි, කයෙහි හට ගැනීම යනු කුමක්ද? ආහාර සමුදයා කායස්ස සමුදයෝ. ආහාර හට ගැනීමෙන් කයෙහි හට ගැනීම වෙයි. ආහාර නිරෝධා කායස්ස අත්ථගමෝ. ආහාර නිරුද්ධ වීමෙන් කයෙහි නැතිවීම වෙයි. පස්ස සමුදයා වේදනානං සමුදයෝ. ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන්ගේ හට ගැනීම වෙයි. පස්ස නිරෝධා වේදනානං අත්ථගමෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාවන්ගේ නැතිවීම වෙයි. නාම රූප සමුදයා චිත්තස්ස සමුදයෝ. නාම රූප හට ගැනීමෙන් සිතෙහි හට ගැනීම වෙයි. නාම රූප නිරෝධා චිත්තස්ස අත්ථගමෝ. නාම රූප නිරුද්ධ වීමෙන් සිතෙහි නැතිවීම වෙයි. මානසිකාර සමුදයා ධම්මානං සමුදයෝ. මානසිකාර හට ගැනීමෙන් ධර්මයන්ගේ හට ගැනීම වෙයි. මානසිකාර නිරෝධා ධම්මානං අත්ථගමෝති. මානසිකාර නිරුද්ධ වීමෙන් ධර්මයන්ගේ නැතිවීම වෙයි. පින්වත් ස්වාමීන් වහන්ස, ඒ අපි සජ්ජහායනා කළේ සමුදේ සූත්‍රය. සමුදු වදන තමයි පින ස්වාමීන් වහන්සේ විසින් ඒ පැවසුවේ. මා විසින් මේ උපුටා දැක්වේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද සරල සිංහල අදහස. එතකොට මේ දේශනාව අපි කතා කළා, සාකච්ඡා කළා. සමුදේ සූත්‍රයේදී මේ සතර සතිපට්ඨානයට පිහිටවන මේ කය, වේදනා,
සිත ධර්මය මේ වගේ හට ගැනීම නැතිවීම කතා කළා. එතකොට මම මගේ මගේ ආත්මය වශයෙන් කයට මැඳුනා නම් අන්න ඒක නැති කරගන්න මේ කතා බව උපකාර වෙනවා. මේ සිය පිහිට වීම වේදනාවට එහෙම බැඳුනා නම් මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා අන්න වේදනාවෙන් ගැලවිලා යන්න උපකාර වෙනවා මේ දහම් කතා බහ මේ මානසිකාරය. ඒ වගේම සිතකට තමා උපදින උපදින සිතක් මගේ හිත මයි මගේ මගේ ආත්මය වශයෙන් බැඳුනද එහෙම නিত্য හිතක් නැහැ කියලා තේරුම් ගන්නට උපකාර වෙනවා මේ හිතක සමුදේවය දැනගත්තාම. නාම රූප වලින් හිතක් කට අරගෙන නාම රූප නැති වෙද්දී හිතත් අභවයට යෑම. ඒ වගේම මේ ධර්මයන් මගේ කියලා අල්ලගන්න මගේ ආත්මය වශයෙන් සලකන දෙයක් නැහැ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සමුදේ සූත්‍රය ඇසුරෙන්. මේ සියල්ලම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයන්ගේ පැවැත්මක් ධම්මට්ඨිතියක් ධම්ම නියාමතාවයක් පවතින්නේ කියලා ආර්ය ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න බොහෝසෙයින් උපකාර වෙන උතුම් දේශනාවක් තමයි අපි අද පින ස්වාමීන් වහන්සේ සමගින් මේ කතා බහ කළේ සජ්ජායනා කළේ. ඉතින් ඒ නිසා පින ස්වාමීන් වහන්සේ මේ ඉතා වටින මේ දේශනාවෙන් අප රැස් කළ පින අපි හැම දෙනාටම අනුමෝදන් කරමු. අපි මේ පින ප්‍රථමයෙන් අනුමෝදන් කරමු ගෞතම සසුනේ පුණ්‍යානුමෝදනා ලබනා සියලු දෙවියෝ මේ ධර්ම දානමය පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යස ඉසුරින් වැඩෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධය ලබන්නට මේ පින් උපකාර වේවා. ඒ වගේම පින්නස් ස්වාමින් වහන්සේ පුණ්‍යානුමෝදනා ලබන සියලු මියගේ ඥාති හිතවතුන්ට මේ පින් ලැබේවා. පරදත්තූප ඒ සියලු ඥාතීන් හිතවතුන් මේ පුණ්‍යානුභවයෙන් පරලොවසෙන් සැප ලබත්වා සැනසෙත්වා සංසාර දුකින් නිදහසෙන්ට වාසනාව ලැබේවා. ගුරුදේවයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට යමා මහ නිවන් සුව බොහෝ දුර නොවන්නට මේ ධර්ම සාකච්ඡාවෙන් රැස්වන පින අනුමෝදන් වේවා. ශ්‍රද්ධා රූප වාහිනිය ශ්‍රද්ධා ගුවන් විදුලිය ඇතුළු ධර්ම දාණයට සම්බන්ධ මේ පින්වත් හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්නට ඒකාන්තයෙන්ම මේ රැස් කරන පින් හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වත්තසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.